ಜಾತಿಕ ಬ್ಯಾಂಕು ಕರುವಣಿಗೆ ಸಂಕಮೆ ಸಂವಿಧಾನಗ್ರತಿಬು ಬ್ಯಾಂಕು ಕರುವಣಿಗೆ ಸಂಸದೆ ಈ ಕೊಲಂಬ ಗಾಲು ಮೋತರ ಹೋಟೆಲಿ ದೀಪವ್ಯಾತ್ವನ ಮೆಹಿದಿ ಉತ್ಸವ ಸಭಾವ ಮತ್ತು ಜನಾಧಿಪತಿವರ ಸದಹನ್ ಕಲೆ ಸಿಹಿನ ಲೋಕವಲ್ಲ ಕಾಟಿಯುತ್ತು ನೊಕ್ಕರ ರಟಡ ಅವಶ್ಯ ವೆರಪಿಲಿವಲ ಹಂದುರಾಗಿನ ಇದರೇಟ ಯಾಯುತು ಬವಾಯ್ ದ್ಯಾಂಗ್ ಅಪಿ ಸಂಧಿ ಸ್ಥಾನಕಟ ಅವಿಲ್ಲ ತೀನ್ ಮಿತ್ತನ ಸ್ಥಾವರ ಭಾವಿ ಅರಗಿನ ತೀನೋ ಅಪಿಟ ದ್ಯಾಂಗ್ ಸಹನಯಕ್ ತೀನೋ ಇಡಕಟ ತೀನೋ ಅಲುತ್ ಆರ್ಥಿಕೇಕಟ ಯನ್ನ ಅಪನಯನ ಆರ್ಥಿಕೇಟ ಯನ್ನ ಉಮನ ನೀತಿ ಪದ್ಧತಿಯ අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. අපි කැඩුනේ ආර්ථික ක්‍රමය හදාගෙන ගියාට කැඩුණු දේශපාලන ක්‍රමය හදාගෙන නැහැ. එදා නායකයෝ බය දිව්ව දවසක්. ඉතින් අපි මේ තත්ත්වයට එනවා නම් මොකද්ද මේ රටේ තියෙන දේශපාලන නායකත්වය? පුළුවන් ද ඉදිරියට ගෙනියන්නේ? අපි ආර්ථික පරිවර්තන කෙටුම්පත් උසාවියට ගෙනියද්දි සුනිල් හඳුන්නෙත් එතුමා නඩුවක් දැම්මා. මොකද්ද නඩුවේ කිව්වේ? ආනයන පදනම් කරගත්ත ආර්ථිකයක් ඕනේ. ඒකින් අපි මේක වැටුනේ. තව එක්කෙනෙක් මට කියනවා ගුස්මාන් ගැනයි බුෂ්මාන් ගැනයි මම දන්නවා කවුද කියලා. ආජන්ටිනාවේ ගුස්මාන් අසාර්ථකෙක් කෙනෙක්. නැත්තම් ලෝකෙ වටේ ගිහින් සල්ලි ඉල්ලගෙන එන්නලු නායකින්ගේ. මම හිඟා කරන මිනිහෙක් නෙමෙයි. සිංහල ජාතියත් හිඟා කරන ජාතියක් නෙමෙයි. අපේ දක්ෂකම ඒව නගින්න ඕනේ. අපි හරියටි තෝරාගෙන මොකද්ද ඕනේ කියලා අරගෙන යන්න ඕනේ. සීන ලෝකෙ ඉන්න එපා. අපි සත්‍ය දැනගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් දැන් තියෙන්නේ කොහොමද ඉදිරියට යන්නේ? ඉතින් මෙතන ගත්ත පියවර අනුව තමයි ඉදිරියට යනවද පස්සට යනවද කියලා තීරණය කරන්නේ. මොකද අපිට මේ රටේ මේ ආර්ථිකය හදනවා වගේ අලුත් දේශපාලන ක්‍රමයක් හදන්න ඕනේ. වගකීම බාර අරගෙන ඉදිරියට යන්න පුළුවන් අය. ඇත්ත තත්ත්වය දැනගෙන බය නැතුව කතා කරන්න කැමති අය. නැත්තම් මේ රට අනාගතයක් නැහැ. ඒත් අපි ආර්ථිකය සකස් කරලා තියෙන තැනට දේශපාලන ක්‍රමේ තාම ඇවිල්ලා නැහැ. ඒක මත තියාගන්න. ඒ ගැන හිතලා අපි වැඩ කරන්න ඕනේ. ඒක ඇති කරන්න. ඒ නිසා අපි දැන් ඒ පැත්ත බලමු. මේ ගමන යනකොට දැන් තියෙන්නේ දේශපාලන ක්‍රමේ දිහා බලන්න. මෙහිදී ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට අදහස් පළ කළා. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. පුද්ගලික අංශෙත් වැටුප් හැකියතාක් වැඩි කරලත් රජයටත් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක අමාරුවෙන් හරි වැඩි කිරීමක් දීලා තාම ජනතාවට අමාරුයි. රැකියත් අපිට අඩුපාඩු තියෙනවා. රැකියා මධිකමක් රැකියලු. මේ තරුණ දරුවන්ට ඒ වගේම ඔබ සියලු දෙනාට අපේ ජනතාවට ආදායම් වැඩි කිරීම තමයි අපි ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ. ඉතින් අපි එතෙන්ට යන්න තමයි දැන් මේ ගොඩනගගත්තු අඩිතාලම උඩ ඉදිරියට යන්න වැඩ කටයුතු කරන්නේ. ආර්ථික පරිවර්තන පනත එකේ ප්‍රධානම වැඩසටහනක් වෙනවා. හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කණ්ණානායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉතින් මම හිතන විදිහට අද US ඩොලර් 4000ක එක පුත්කලාදමක් තිබ්බට මේ 4000 මෙතුමගේ අද අරන් තියෙන මූල්‍ය විනය සහ අභියෝගකාරී තත්ත්වයකට දීලා තියෙන උත්තර තුළින් වැඩිකල් යන්න ඉස්සර වෙනසක් ඇති වෙනවා. මේක තුළින් කන්ටිනියුටි එක තමයි මෙතන අනිවාර්යයෙන්ම මේ තියෙන පරිණතභාවයයි දැනුවත්කමයි පාවිච්චි කරලා රටේ වෙනසක් ඇති කරනකොට ඒ 4000 වැඩි කල් යන ඉස්සෙල්ලා මේක 6000න් 7000න් ඉදිරියට තල්ලු කරන යන්නේ. අපි මේ සිටින ගෝල් පේස් භූමියේ අත් වශයෙන්ම අරගලයක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම සෑම තැන්වලම ගෑස් පෝලිං ඒ වගේම ඉන්ධන පෝලිං තිබුණා. ඒ අවස්ථාව වන විට කවුරුවත් හිතුවේ නෑ රට නැවතත් තිබුණු තැනට ගන්න පුළුවන් වෙයි කියලා. රටේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඉතින් අද දවස වන විට රටේ සාමකාමී තත්ත්වයක් ඇති වෙලා නැවතත් රට ආර්ථික වශයෙන් ගමනක් යෑමට සුසු තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමනි බැංකු කරුවන් විදියට අපි අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී ඔබතුමාට පුද කරනවා.